Garutara Sangaratneng Avasarai, distinguished ladies and gentlemen, we extend a warm welcome to you to the Business Today Top 25 for the financial year 2014-2015. Venerable Galabuddha Nyaneswara Thero, the chief incumbent of the Gangaramya Temple, has always been our honored guest at the Business Today Top 25 Awards. Podi Hamudro has always been the single strength that has believed in us and unwaveringly supported us. The Venerable Thero has never been too busy to listen to us and give his valuable advice and support. He has always been there in our time of need, encouraging us and helping us. Podi Hamudro exemplifies the teachings of Lord Buddha. We express our heartfelt gratitude to Podi Hamudro. We request Venerable Thero to address the gathering. Business Today Top 25 Sammana Pradana Utsavayata Hamadamat Apasamagin Sambandha Vuye Gangarama Viharasthane Viharadipati Athipuja Galabuddha Nyaneswara Himiyanya Podi Hamudro Apava Dirimat Karamin Sahaya Avashya Sama Avasthavakama Nosali Apasamagin Sitiyaha Mema Gauravaniya Swamin Vahanse අවස සෑම විටකටම අප සමග සිටමින් හරවත් උපදේශයන් ලබා දෙන සේක. උන්වහන්සේගේ සහය අපට ශක්තියකි. පොඩි හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ සැබෑ උදාහරණයකි. මේ අවස්ථාවේදී අපි අපගේ හෘදයාගම උස්තුතිය පොඩි හාමුදුරුවන් වෙත පිරිනමමු. මෙම උපස්තව සභාව අමතන ලෙසින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කර සිටිමු. අතිපූජනීය මහා සංඝරත්නයේ අවසරයි. සම්භාවනීය ප්‍රභු ව්‍යාපාරික සත්පුරුෂයන් මෙතිනිවරු. සාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට දේශනා කළේ විශ්වාස පරමාඥාති විශ්වාසවන්තකම තමයි උතුම්ම නෑකම් ජාතියක් ආගමක් කුලයක් පළාතක් දේශපාලනයක් මොනම ભેදයක්වත් නැහැ කෙනෙකුට කෙනෙක් විශ්වාසවන්ත නම් ඉතින් ඒක සියලු ආගමකයන්ට සියලු ජාතීන්ට එකට එකමුතුව ක්‍රියා කිරීමට දීපු හොඳම ආදර්ශ පාඩය මම මේ වචනය ප්‍රකාශ කළේ මතී පාර්ථිපන් මැතුමත් මැතිණියත් තමන්ගේ කාර්ය මණ්ඩලයත් හොඳ විශ්වාසය දිනාගත් පිරිසක් වීමේ වාග්ය නිසා තමයි මේ වගේ සත්කාරයකට උරදුන් ව්‍යාපාරික ලෝකයා අවදි කළා සාධාරණව අවංකව මධ්‍යස්ත භාවයෙන් කිසිම දෙයකට යටත් නොවි කාගෙන්වත් දොස් අහන්නේ නැතුව බොහොම අමාරු දෙයක් ඒක මධ්‍යස්ත භාවයෙන් මේ සත්කාරය තුමා දීර්ඝ කාලයක් කරගෙන ආවේ 10 25 දක්වා වැඩි වුණා මම හිතන්නේ ඒක තවත් ටිකක් වැඩි වුණාට කිසි වැරදක් නැහැ මොකද බිස්නස් නැත්තම් ව්‍යාපාරික ලෝකය අවදි කිරීමේ ප්‍රතිඵලයක් උඩ ව්‍යාපාරිකයන් උනන්දු වුණා පාරිභෝගිකයන් උනන්දු වුණා රටේ සංවර්ධනයක් ඇති වුණා මේ රටට ඇතුල් වෙන ලෝකවාසී ජනතාවට ආඩම්බරේ ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රකාශන දර්ශන රටේ තියෙන ජාතිගේ යුතුකම් ආගමිකයන්ගේ යුතුකම් ආගමික සිද්ධාස්ථාන කෞතුක ආයත ස්ථාන වැදගත්යන් එලිදරව් කළමින් එතුමා මේ දීපු ආලෝකය මේ රටේ ඉතාම දුර්ලභ ගණේ සත්ක්‍රියාව. ඉතින් මේක හුඟ දෙනෙකුට
නම්බුවක් වගේම රටට ලොකු නම්බුවක් ව්‍යාපාර ලෝකයට ලොකු නම්බුවක් ඒ වගේම මේ විශ්වාසවන්තකම ව්‍යාපාරික මහත්වරු එතුමා විශ්වාස කළා එතුමා ව්‍යාපාරික මහත්වරු විශ්වාස කළා ඒ වගේම පාරිභෝගිකයන්ටත් ලොකු ධෛර්යයක් ආවා තවත් මේ රට අවදි වුණා ඉතින් ඒ සත්කාරයට අපේ කෘතෝපකාරය මුළු ලංකා වාසීන්ම එතුමාටත් එම මැතිනියටත් කාර්ය මණ්ඩලයටත් මේ සත්කාරයටත් අපි පිරිනමන්න ඕන. අන්න ඒ වගේ කාර්යභාරයක් කරගෙන යන අපේ මති පාර්තිබන් මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මැතිනියට කාර්ය මණ්ඩලයට අපේ ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවට සැපත් වෙනවා තත් සුළු වේලාවකින්. ඊට හේතුව එතුමාට මේ රාජ්‍යකාර කාර්යංශයේ කටයුත්තකට සම්බන්ධ වෙලයි මේ ස්ථානට පැමිණෙන්නේ. ඒ පිළිබඳව අපිට එතුමා මතක් කළා. ඒ වගේම මේ රට ආර්ථික හොඳ පදනමකට යොමු කරන්න පුළුවන් පුද්ගලයෝ මේ රටේ ඉන්නවනම් මම හිතන්නේ අපේ ගරු අග්‍රාමාත්‍යතුමා ඒ ස්ථානයේ මුල් තැනක් ගන්න පුද්ගලයා. ඉතින් අපේ ව්‍යාපාරික ප්‍රජාව රටේ ජාති ආගම් කුලමල දේශපාලන ભેද නොතක සමගියෙන් එකමුතුව අවදිව මේ රට ශාස්ත්‍රීයමත් රටක් කිරීමට කැප වෙමු කියන අදිෂ්ඨානය උදා කරගනිත්වායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.